සෑම කාන්තාවක්ම සුන්දරයි. සුන්දර ප්‍රියමනාප කාන්තාවන් ඔබට ලොව පුරා සොයාගත හැකි. නමුත් ලොව සිටින සුන්දරම කාන්තාව හරියටම දැක ගැනීමට ඔබට විවිධ සංගරාමගින් වසරක් පාසා සිදු කරන සමීක්ෂණය අධීක්ෂණය කිරීමට සිදු වෙනවා. ලංකාවේ තුර්කි ටෙලි නාට්‍යයට ආදරය කරන බොහෝ දෙනෙකු දැන් හඳුරන සුන්දර රුවැත්තියක්. ඇයට ලංකාවේ බොහෝ දෙනෙකු ආදරය කරන්නට පටන් ගන්නේ තුර්කියේ සුප්‍රසිද්ධ ටෙලි නාට්‍ය මාලාවක් වූ ආස් ලෆ්ටාන් අන්ලාමාස්හි සිංහල අනිවර්තනය වූ තාමත් ආදරේ නැත්තම් නාට්‍යයේ නතාෂාගේ චරිතය හරහා. ඇය හැන්ඩේ එර්සල්. හැන්ඩේගේ කලාදිවියේ හැරවුම් ලක්ෂයක් උනේ මුලින් සඳහන් කර ආස් ලෆ්ටාන් ටෙලි නාට්‍යම තමයි. මොකද ඒ ඇය ප්‍රධාන චරිතයකින් රංගනෙන් දායක වී සම්මාන බොහොමයක් දිනා ගැනීමට සමත් වූ ටෙලි නාට්‍යයක් නිසා. අද මම හැන්ඩේ ගැන කතා කරන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි වසර කිහිපයක්ම ලොව සුන්දරම කාන්තාවන් දහ දෙනා අතරට රැඳී සිටින්නට හැන්ඩේ වාසනාවන්ත වෙනවා. ඒ වගේම 2021 වර්ෂයේදී ලොව සිටින රූමත්ම කාන්තාව ලෙසට අභිෂේක ලබන්නේ ඇයයි. තමමත් 27 හැවිරිදි හැන්ඩේ තුර්කියේ සිටින ජනප්‍රියතම නිළිය සහ නිරූපිකාව කිව්වත් නිවැරදි. කුඩා කල සිටම තම පියාට අවශ්‍ය වූයේ තමන් වෛද්‍යවරියක් කිරීමට උනත් තරුණ වියට එළඹෙත්ම ඇය නිරූපණ ශාස්ත්‍රයට වඩා තැළුම් කරනවා. 2012 වර්ෂයේදී මිස් ටර්කි කිරුල තමන්ගේ හිස පැලඳ ගැනීමත් සමගම සුබ මොහොතින් තමන්ගේ රංගන දිවිය ආරම්භ කළ හැන්ඩේ මේ වෙනකොට ටෙලි කතා 11ක චිත්‍රපට 5ක රංගනෙන් දායක වී තිබෙනවා. එම ටෙලි නාට්‍ය 11න් 5ක් සඳහාම හොඳම නිළිය, නැගී එන තරුව, හොඳම ප්‍රහසන නිළිය ආදී සම්මාන 10ක් දිනා ගන්න වගේම තවත් සම්මාන 3ක් සඳහා නිර්දේශ වන්න ඇය සමත් වන්නේ කලාවේ දිගු ගමනකට මම්මාවත් විවර කරගනිමින්. රූපරාජනී කිරුළ දිනා ගැනීමෙන් පසු බොහෝ දෙනෙක්ට කලාවේ දොරටුව විවෘත උනත් හැන්ඩේට හැමුනේ නැහැ. ඇය මේ ගමන පැමිණෙන්නේ බොහොම සෙමින්. 2015 වසරේදී හැන්ඩේ සහභාගී වූ ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගැනීමෙන් විකාශනය වුණු Sunshine Girls රූපවාහිනී කතා මාලාව කොටස් 39ක් විකාශනය කිරීමෙන් අනතුරුව හදිසියෙම අත්හිට වීමට සිදු වෙනවා. නමුත් ඇය ඉන් කඩා නොවැටි කෙසේ හෝ ශාස්ත්‍රයේ රැඳිලා ඉන්නවා. ඉන් වසරකට පසු ආස් ලෆ්ටාන් ප්‍රධාන චරිතය හැන්ඩේට හිමිවන්නේ ඇයගේ ජීවිතයේ නව මාවතකට පිවිසීමට ආලෝකයක් වෙමින්. එහි ඇය පනපෙව් හයත් උසුන්ගේ චරිතය තුළින් තුර්කිය පමණක් නොව ලොව බොහෝමයක් රටවල ප්‍රබල ලෙස කැපී පෙනෙනු රංගන ශිල්පිනියක් වීමට තරම් සාර්ථක රංගනයක් ඇය ඉදිරිපත් කරනවා. ලොව පුරා රසික රසිකාවියන් පිරිසක් බිහිකර ගැනීමට ඇය සමත් වන්නේ මේ චරිතය හරහා. කෙසේ වෙතත් හැන්ඩේ එර්සල්ගේ වර්තමාන පෙනුම ශාස්ත්‍රයට පැමිණි කාලවකවානුවට වඩා බෙහෙවින්ම වෙනස් වන අතර ඇය කිහිප වතාවක්ම කම්මුල් තොල් දත් සඳහා ප්ලාස්ටික් සැත්කම් කිහිපයක්ම කරගෙන ඇති බවට අන්තර්ජාලයේ වාර්තා සැපයෙනවා. සැත්කම් හේතුවෙන් හෝ කෙසේ හෝ තුර්කියේ සුන්දරම නිළිය මෙන්ම 2021 වසරේ ලොව සුන්දරම කාන්තාව වන්නේ හැන්ඩේ. මේ වන විට සමාජ මාධ්‍ය ගිණුම් කිහිපයකම විශාල අනුගාමිකත්වයක් ලබාගෙන ඇති ක්‍රියාකාරී සමාජිකයක් වෙනවා. ඒ වගේම ඇය ඉතාම ප්‍රසිද්ධ ෆැෂන් අයිකන් එකක් බවටද පත් වෙලා තියෙනවා. ඇයගේ ඉන්ස්ටාග්‍රෑම් අනුගාමිකයන් සංඛ්‍යාව මේ වන විට මිලියන 23කටත් අධිකයි. හැන්ඩේ එර්සල්ගේ වටිනාකම ඩොලර් මිලියන 5ක් ලෙස සටහන් වෙනවා. මේ වන විට ඇය ලෝක ප්‍රසිද්ධ වෙළඳ නාමයන් දිත්තයක් වන ලෝරෙල් පැරිස් ටර්කි සහ ජෙෆ් කැටෝ වැනි වෙළඳ නාමවල සන්නාම තානාපතිවරියද වෙනවා. පසුගිය වසරේ විකාශනය වූ යූ නොක් ඔන් මයි ඩෝ කතා මාලාවේ හැන්ඩේ සමග ප්‍රධාන චරිතය රඟපෑ 34 හැවිදිරි කැරම් බර්සින් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවතින බවටද තොරතුරු වාර්තා වෙනවා. තවත් වීඩියෝ බලන්න subscribe කරන්න. වීඩියෝ එකක් අප්ලෝඩ් වෙන ගමන් බලන්න notification bell එක press කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.